නැත්තේම් ධර්ම දක්ෂිණාවේ දේශකයණන් වහන්සේ පූජපාද මාතර මයින්ද ස්වාමින් වහන්සේ අෞතරයි ස්වාමින් වහන්ස සාදු සාදුසාදුු සමන් තහ චක්හවාලිසු අත්‍රාගට චන්තුදීවතා සබ්ධම්මංම නිරාජස්ස සුනන්තෝ සග්ගමොක්කදන් ධම්මස් සවන කාලෝ අයංබදන්තා ධම්මස් සවන කාලෝ අයං බදන්තහා දම්මස් සවනෙ කාලූ අයංබඩන් තහ නමුතස්සෙ භගෙවතු අරහතු සබ්බදම්මි සුුව පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතු වී සාරච්්‍ය විසාරදස්සෙ. සබ්බ සත්තුත්තේ මස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්ස තතාාගතස්ස සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතු අරහතු සබ්්‍ය ධම්මිසු අප පටිහතඥානචාරස්සෙ. දස බල දරස්ස චතුවී සාරච්්‍ය විසාර දස්සෙ සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිස්සරස්ස ධම්මරා අජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාාගතස්ස සබ්බ්න්නුුණෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගෙවතු අරහතුූ, සබ් දම්මි සුවක් පටිහත ඥානචාරස්ස දසබල දරස්ස චතුවේ සාරච්්‍ය විසාර දස්ස සබ්‍ය සත්තුත්්‍යමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත් සාමිස්ස තතාාගතස්ස සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්ස උතුමෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරිය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට යිති ධර්මයක් දේශනා කරනම බෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිටනොවේවා මිතියාදුෂ්ටික වචනයක් පිටනොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටනොවේවා උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යුතුන් වහන්සේ සතුටු වෙන ආකාරියට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා, සියලු ආරියන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සාසනාරක්ෂකීන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා හැමදිනාටම භාග්‍යුතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම්. තුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ කරගනිත්වා සාධෝ, සාධෝ, සාධෝ සද්ධර්මශ්‍රාවක කාරුණික කුණගරුක පින්වත්න. අද දවසේදී පත් හැම දෙනාමඒ වෙලාවේ බලාපොරොත්තුවන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාල ස්වාසෝ දහසක් ධර්මස්කන්ධ්‍යය අතරී ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අදමි උතුම් ධර්මදක්ෂිණාවේ දායකත්තේගෙන කටයුතු කරනු ලබන්නේ බණ්ඩාරවෙල ධර්මපාල මාවත අංක විසි දෙක නිවසේ පදිංචි සෝමා පෙරේරා මෞතුමිය පුතුන් දෙදෙන ඇතුළු පවුලේ පිින්වන්ත පිරිස. අපි ඒ පංවතුන්ට මේ උතුම් ධර්මාණු ශාසනා භවසාන්නේ ධර්මදානයෙන් ජනිත කරගන්න පිණින් එ පංවතුන්ට පින්දින අර්මුණි අදක් ඉරිදා ධර්මදක්ෂිනා ධර්මානුශාසනා ආරම්භ කරන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ. අපි පෞුගිය සතියේ බොහම විශේෂ සෝත්‍රයක් ආරම්භ කළා. මජ්ජිමනිික්කායේ පලවෙනි පොතේ කාරසිය හැට දෙවෙනි පිටුවෙහි සංග්‍රහවෙලා තිබෙන විශේෂ සූත්‍රයා. සූත්‍රය නම තමයි මහා සාරෝපම සූත්‍රය. බොහොම වටින් සූත්‍රදේශනාවක් බොහෝ දෙනෙකුට තමන්ගේ නිවන් මාර්ගේය වෙනුවෙන් බොහෝ කාරණා ජීවිතය තුළ පොරුදු පොහුණු කරගන්ට හිතන්න පුළුවන් සෝත්‍රදේශනාව. මං කෙටියෙන් මූලික කාරණා කීපය සඳහන් කරන්නං පෞුගේ සති්‍යපිදේශනා කළේ කාරණාවල් භගතු වහන්සේ මේ දේශනාවදී විශේෂයම පැහැදිලි කරනව එක්තරා භික්ෂුවක් නිවන් දකින අරමුණින් මේ ශාසනී පැවිදි වෙනවා කොළොපුත්‍රෙක් ගිහිගෙන්න්නෙක් මිලා මේ අනගාරික පැවිද්දිහි පැවිද්ධ ලබනවා මේ පැවිදිවෙච්චි භික්‍ෂුව ටික කාලයක් යනකොට බොහෝ ලාබ සත්කාර ලබනවා බොහෝ කීර්ති ප්‍රසංසා ලබනවා මේ තෙරුන් වහන්සේ ඉතාම ගුණව මේ තෙරුන් වහන්සේ ධර්මදේශනා කරනව ඉතාම සරසවත් විධ ගුණ වරණනා කරමින් ප්‍රසංසා කරනවා. විධ භික්ෂුන් වහන්සේල් අතරින් එ භික්්ෂුවට විශේෂ සැලකිල්ලක් දක්වනවා. ඇති මෙිඳ මේ ලාබ සක්කාර සිලෝක කියන මේ කාරණාව ලග මේ භික්්ෂුවන අතර වෙනවා. සසරදුක නිවලා නිවන් දකින්න අරමුණු කරගෙන ආපමේ භික්‍ුන් වහන්සේ දැන් ලාබ සත්කාරලාග න අතර වෙලා. ලාබ සක්කාරව උපදවමින් වාසය කරනවා. තමන් පිළිබඳව ආත්ම වරණාවක් ඇති කරගන්නවා. මේ අනි භික්‍ෂුන් වහන්සේලට නොලබෙන දවල් මට ලබෙනවා. සමහර හාමුදුරල්ලට සිවුරුවත් හරයට ලැබෙන්නේ මට දවසගානය අඳන්න තරම් සිවුරු ලැබෙනවා. මට මෙවෙනි ලොකු පන්සල්ලත් තියෙනවා. එමන තම් පන්සල් කේපියයක් තියෙනවා. මට මේ මේ වගේ දනවත්දායකෝ ඉන්නවා. මට මේ මේ විදියට ආහාරපාන ලැබෙනවා මේ විදිට තමන්ට ලැබෙන දේවල් පිළිබඳව ආත්ම වරණනා කරමින් තවන් උසස්කොට දක්වමින් අනිත් භික්‍ෂුන් වහන්සේලා පහත් කොට දක්වමින් වාසය කරනවා. භාගතුන් වහන්ස දේශනා කරන්නේ ඒ භික්‍ෂුවට හිතනෙ තමන් සතුටින් වාසය කරනවා කියලා. නමුත් භාගතුන් වහන්සේ දේශනා කරනවා ඒ භික්ෂුව අත්තිශයම ප්‍රමාදයි. ඒ භික්ෂුව දුකසේ වාසය කරන ප්‍රමාදයට පත්වෙලා. ඇයි හරියට සිල් වඩන්නේිනේ හරියට සද්ධාව දියුණු කරගන්නිනේ භාාවනාවක් කරයට ජීවිතය තුළ පුරුදු පෝණු කරගන්නේනේ. එහෙම නැතුව දැම්ම මේ භිච්චුව සංසාරයට විශාල අලාභයක් කරගන්න දැන් කටයුතු කරමින් හැසිරෙනවා. භාගතුන් වහන්සේ උපමාවක් දක්වන්නේ මහනෙනි විශාල ගහක් තියෙනවා. හොඳ අරටුවක් තියෙන. එක්තරා මනුෂ්‍යයෙක් මේ අරටුව ලබාගැනීමේ අරමුණින් ගසළඟට යනවා. නමුත් ගහලඟට ගිහිල්ලම මේ මනුස්සයා. ඒ ගහේ කඳ අතු මේව පහුකරගෙන ගිහිල්ල අතු රිකිලිටිකක් කඩාගෙන කොලාතු ටිකක් කඩාගෙන සතුටු වෙලා යනවා තිභාගතුන් වහන්සේ දේශනා කරන්නේ අර ලාභ සත්කාර ළඟ නතර වෙලා ඒවයින් සතුටු වෙන කෙනත් හරියට ඒ වගේ අර කොල ටිකක් කඩාගෙන සතුටු වෙන ඔව ශාල වටිදයක් ලැබන වගේ කියලා හරියට අබෝද්ධහරයක් කිව්ව ලොකු ගල්ගොඩක් තියෙනවා කොඩා කුඩක් ගල් තියෙන ගල්ගොඩා මේ ගල්ගොඩඋඩ බොහෝම වටින මැනිිකක් තියෙනවා කෙනෙක් පෙන්නෙනවා ආං අතන ගල්ගොඩෝඩ වටින මැනිකක් තියෙනවා ඒ මැනික් ගලටන් මිලක් නියම කරන්න බැරි තරම් වටිනවා මේ තරම් වටිනාා මැනික් ගලක් ලබා ග්ඩය අරමුණින් එක්තරාක් කෙනෙක් ඒ ගල් ගොඩ ලඟට යනවා ගේල කිසිම වටිනකමක් නැති ගල් කැල්ල කහොලගෙන එනවා අරේ මැනිික ගන්නෙ නැතුව සිම වටිනකමක් නැති ගල් කෑල්ලක් කහුලගෙන ඉනවා ඒවගේ තමයි නිවන් දකින්න අරමුණු කරගෙන නිර්වාණය නෙමැති මිනිමේ වටිනා කියනදේ ලබාගණ්ඩ එන සිවුවනක් පිරිස සමහර වෙලාවට කිසිීමම වටිනාකමක් නැති තැන්වල නතර වෙලා මොළු සංසාරයේම දුකක් බවට පත් කරගන්නවා සංසාරයේ අති දීර්ඝකාලයක් දවිඳන තැනට තමන්ගේ ජීවිතය හදාගන්නවා ගතුනාසේ මිමුල් රනාවෙන් පැදිලි කළේ එකයි. එලට දෙවිනි කාරනාව තමයිගේ මහනන්නේ තවත් කෙනෙක් මෙහිමිඉන්නවා. අරවගේම කොළපුත්‍රෙක් සද්ධාවෙන් ගිහිගෙන් නික්මිලා මෙ අනගාරික ශාසනිහි පැවිද්ධ ලබනවා පැවිද්ද ලබන්නේ මොන චේතනාවන්ද ඕතින්නෝම්හි ජාතියා ජරාය මරණන්න සෝකයේහි පරිදේවයහි දුක්කෙහි දෝමනස්සෙහි උපායාසෙහි මේ ජාතියෙන් ජරාවෙන් මරණේ ශෝකිං පරිදේවෙන් දුක්කින් දෝමනස්සයෙන් අපි දැවෙනවා. අපි දුකට පත්ගෙනවා මෙන්න මේ දුක කෙලවර කරගන්ඩ නිර්වාණය අවබෝධ කරගණඩ කෙලෙ හිතාගෙන අවබෝධයම මේ ශාසනය පැවිද්ද ලබන්නේ. එ මේ භික්ෂුව පැවිද්ධ ලබන්නේ සසර දුක නිවනම කියන අභිප්‍රාහිතට දරාගෙන ඒ අරමන්න හිත තුළ උපදවගෙන තමයි මේ ශාසනට ඇතුල්ලෙන්නේ Anyway, But, so, so, ැ මේම ික්්ුවර කලින් භික්‍ෂුව වගේ මේ ලාබසත්කාර ලඟනතර වෙන්නේිනේ. ඒවටැලිලා ඒ ලාබසත්කාර කීරති ප්‍රසංසා ලබමි එහෙම වාසය කරන්නේනේ. නමුත්ම භික්‍ෂුව සෝතාය සීල සම්පදාය අපමත්තෝ සමානෝ සීල සම්පදන් ආරාධීති සෝතාය සීල සම්පදාය අත්තමනෝ හෝත පරිපුන්න සංකප්පුෝ. දැ මේී භික්ෂුව ඉතාම හොදට සිල්පද රකිනවා භාගතුන් වහන්සේ දේශනා කරපු විනේ ඉතාම හොඳින් රකිනවා. එහම රකිමින් ත තමන් සතුටු වෙනවා ැ අත්තමනෝ කියල කියන්නේ ආත්මය සතුටු කරබනවා කියෙ එකැ අත්තම කියන වච්චනය සාමාන්‍ය අදහස සතුටු කරනවා කියනෙ එක අේ ගහරියටම ගත්තම තේරුම් කරගන්න පුළුවන් මේ වචන තේරුම තමන්ගේ හිතේතියෙන සිතුවිල්ලි සංකල්ප තමන් හිතන විදියට මිටුවෙනවනං අනකරගෙන අත්තමන කියලා තමන් යමක් හිතනොම එක මෙහෙම වෙන්න කියලා තමන්ගේ හිතේතින සිතුවිල්ලේ විදියටම සාර්ථක වෙනවා අත්තමනෝ කෙලකිවේකයි. ආත්මය සතුටු කරවනවා. තමන්ගේ සංකල්පය පරිපූර්ණ කරවනවා. දමභික්‍ෂුවගේ ආත්මය සතුටු කරවන්නේ මෙභික්‍ෂුවගේ සංකල්පය සතුටු කරවණ මොනවයින්ද සිිලී. දම සීලේ කියන කාරණාව ළගම මේ භික්‍ෂුුණ අතරවෙලා. කෝමදයකින් හානි කරගන්නි තමන්ට හානිකරගන්නිමි නිමෙහීමයි. අහමස්මින් සීලවා කල්්‍යාන දම්මු. ඉමේ පණන්නේයේ බික්කෝ දුස්සීලා පාපදම්මා. මමයි තාම සිල්ව. මනි තාමෝදෙ සිිල්පදරකිනවා නමුත් මේ අන්න භික්ෂුන් අහන්සලා දුස්සීලයි. කියලදැන් මේ භික්‍ෂුව අත්තානුකන්සේතයේ පරවම්බේති තමන් උසස් කරලා, මේ අන්නේ භික්‍ෂූන් වහන්සේලා පහත් කරවනවා. තමන්ගේ සිල්පද තමන් උපාදාානය කරගෙන. එන මේකත් බොහොම විශේෂ කරුණා. අපි සමහර වෙලාවට පිංවතුනි අපි ළඟතිීන සමහර ගුණයන් එහෙම ගුණධර්මයක් නැති මිනිසුත්ක සමාන කරලා අපි යම් සතුටක් ලබනවා. ඒ ඒඇය මේ මේ පව්කරනවා මම නංග එහෙම පව්කරගන්නේනේ. කියලදැන් තමන් පිළිබඳව ආත්ම වරණනාව කඇතිකරවමින් අර දුස්සීල කාරණාව දැඩිලෙස විවේචනය කරනවා. පාපේ කියනකි විවේචනය කරඩ ඕන. පාපේ කියනෙක වරණනා කරන හොදනේ. හැබැයි කෙනෙක් වරදක් කරනවා දැක්කම ඒ වරද කරන කෙනාගේ වරද පෙන්වල දෙන්න තරන් කල්්‍යාන මිත්‍රයෙක් වෙන්නත් ඕන්න. හැබැයි පිින්තු වැරදි පෙන්වල දෙන කල්්‍යාන මිත්‍රයක් කියල්ල කියන්නේ හරියට නිකන් දැලිපියයෙන් කිරිි කනුවගේ වැඩ. තව කෙනෙක් කරන වරද, එවල දින අපි දකිනම ඉතාම හොඳ දෙයක් හැබැයි ඔහු ඉතාම පරිස්සමින් යේදේ කරන්න ඕන ඇතාම පරිස්සමින් ඒදේ කරන්න ඕන කියන්නේ ඒ කෙනා සමහර වෙලාවටර වරදකරපු කෙනාගේ හොඳ ගුණියන් වලටත් ගරහා කරන්න පුළුවන් වරදි සීමාව දැනගන්න නැතුව අපට කවදාවත් පින් ඔතුන ඒ වැරද කරන කෙනාට අවවාද දෙන්න බෑ සීමාව දැනගන්න ඕන ඔහු කොයි ප්‍රමාණයට ගුණවද ඔහුගළඟ කොයි ප්‍රමාණ්ත්‍රමේ දුර ගුණ තියෙනවද ඔය දෙකපින් නතුන හරියට තෝරා භේරාගන්න නැතුව අපි ගරහා කරන්න ගියාම සමහරලාවටේ උසස් ගුණ ධරමවලටත් අපි අතින් හානිවෙන්න පුළුවන් එහෙම නොත් පෙන්නේ අපි සංසාරයට අකුසල කරමයක් රැස් කර ගන්නවා. එනිසා වරදක් දැකල වරද පෙන්වන්න කලින් එ පෙන්වන කෙන ඉතාම ප්‍රඥාවන්තෙක් පෙන් ව. ඒ ප්‍රඥාව නැතුව කරන්න පුළුවන් වැඩක් නෙවෙ. හැබේ සමහර වෙලාවට මිනි මී ගතිලක්ෂණය සමහර කෙනෙකුගේ අතින් ඉස්මත් වෙන්න පුළුවන්. වරද කරනකිෙනාට චෝදනා කරන්න ගිහිල්ලා තමා පිළිබඳවාත්ම වරණනාවකට ඉන්න පුළුවන්. එහෙම උනාම වෙන්නේ තමන් ඉතාම හොඳ කෙනෙක් කියල හිතාගෙන එතන නතර වෙනවා. එතනින් යහ පැතට දියුණුවෙන උත්සා කරන්නේ. ඇයි තමන්ගලක තියනවන දියුණ වෙච්ච ගුණිය න වවා පිගතුල මොකක් දේක තියෙනව භයානක ප්‍රතිවිපාකය භගතුනැන්ස ඇයි මේ කාරණව මෙහෙම කියන්නේ එක කියන හේතුවක් තියෙනවා. අපේ සේලවත්වේ තියෙනවා මේ හීරලු හොරාගේ කියන කතාව එක්තරා භික්‍ුුණන් වහන්සේ නමත් එක්තරා ආරන්නක දීරික කාලයක්සිිල් රැකිමින්න් වාසය කරනවා දවසක් මේ වනයට රාත්තියේක හොරු කණ්ඩායමක් එෙනවා. හොරු පන්සේ දිනෙක් මෙතැනින්න්නවා ඒ පන්සේ දෙනාගෙන් හොර නායකයා මේ හාමුදුරන්ගේ ළඟ ටැවිල්ලහනවා. ස්වාමීිණි ඔබහන්සේ කොච්චර කල් වෙනවද මේ ආරන්නයට වැඩම කල්ලා සය වුරුද්දක් වෙනවකිරවා. ස්වාමිනිි ඔබහන්සේ ලබපුෝ මාර්ග පළමොනවද කියලාහනවා. ඔබහන්සේ රහත් වෙලාද. ඔබහන්සේ අනාගාමි වෙලාද. ඔබහන්සේ සකදාගාමි වෙලාද. ඔබහන්සේ සෝවාන් වෙලාද තිකර හාමුදුරුවයි හැම එකකටම කියන්නේ නෑ කියලා. ඉලකට හනවා එහනං ඔබහන්සේ මොනොහරමින් ධ්‍යාන වඩලා ය අභි්‍යාවක් ලබලතින අදහනවා ඒත් නෑ කියනවා. කෙනෙ ්‍යාන වඩලත්නේ එතුට හනස්වාීනය අවුරුතුහයක් මේ කැලේට වෙල මොකදධනව කළේ සිල් රැක්ක කියනවා. ට සිල්රකින්න තියන පහසෝ නිසා තමයි එකන මේ කැලිට මංආවි. නගරි වාසේ කරනකොට සිල්ලකිෙනෙ එක දදුෂකරනිසා ත්‍රමි හොරනායකැ කියනවා. ස්වාමීණ ඔබහන්සේ දන්නවද මම කවුද කියලා. ස්වාමීනිි මම මේ කැලෙ මීට කලින් පැවිදිවෙලා හිටපුගෙන. ඔබහන්සේට කලින් මමත් පැවිදි වෙලා මේ කැලේතමවාසේ කළේ ඔබහන්සේ වගේ නන්නෙවෙයි ස්වාමිනි ම සෙලුත්‍රරැක්කා සමාධියත් වැඩුවා ්‍යානත් ලැබවා අෂ්ට සමාපත්තිම ලැබ්වා පංචභික්ඥාම ලැබුවා ස්වාමිනිමම හෙරු සඳු දෙකපවා මගේ මේ දෑතිෙනස් පර්ශ කරා ඒ තරමර්දිබලයක් මටයි ජීවිතෙත් ඒ කාලෙතිබුණා මමේ ධ්‍යාන සමාධි වඩලා එයින් සතුටුුවේමින් වාසේ කලා ඒතිර හ පැතර හිත වඩන්න කියනේ. මං විදර්ශනාව වඩන්නි ගනේ ස්වාීනි දන්වද මටඒකින් වෙච්ච පාඩු මකද කියලා. දවසක් මේ කැලේට ගොපළු ගැහැනුලමෙක්කාව ස්වාමීනිි ඇ දැකපු මට මගේ හිත මට පාලනය කරගැන බැරි වුණ ඇ පිළිබඳදආශාවක් ඇතිවෙලා මගේ මේ යටවෙලා තිබච් නීවරණය බලවත්ව වන. ඒ නිවාරණයන් බලවත්ච් ගම වාමීනි ට තිබිච්චේ අර ධ්‍යාන අභිඥා සියල්ල නැති වෙලා ගිය ස්වාමීණී මම ඉදාම පැවිදි වෙලා පහුවදාම ඇව හොයාගෙන ගමට ගියා. මගේ සහයට පනස්දිනෙක් එකතු වුණ. ඒ ගැහැනු දරුව හොයන්න දවස්ගන, සති ගනන්, මාස ගනං අපි හොයනවා. අපට ජීවත්වෙන ක්‍රමයක් නේ ඇබ හොයනි ඉනිසා අපට රස්සාාවකට යන්නත්දේ. එනිසාට ජීවත්තෙන මාර්ගයක් හෙටියට අපි හොයා ගත්ත එකනිකාගින් හොරකං කරනක. අපි හොරකං කරලා යමක් හොයාගෙන, ඒවයින් ජීවත්වෙමින් ඇවහෙව්වා ස්වාමිනෙක්ක දවස ඇව මොන ගැහිලා මං ඇව ව්‍යාහ කරගත්තා ස්වාමිණී අපි අර පුරුදුවෙච්චදී අපට අත්හරන බැරි වුුණා අපි දිගටම හොරකංකලා රස්සාාවක් කරනමට වඩා එකලෙකු ලාබයක් අපි දැක්කා ස්වාමීණී දැන් මට ඉන්නවා හොරු පන්සිය දෙනෙ එ පන්සේ දෙනාටම නායකයා මම ත්‍රමි හිරල ොරාක් මේ හොරා කියනවා වාමිනිියාදම මේ තත්වට වැටුණේ හිරු සඳු අතගාන්්ඩ තරම් ධ්‍යානා අභිඥාවක්ති බිච්ච ම එතන නතර වෙලා එතිනින් විදර්ශනා වඩන්න ගියපු නැති නිසා ස්වාමිනිය යානතුර ඔබවහන්සේටත් පින්න පුළුවන් එනිසා ඔතන නතරවෙනි නැතුව ඔතනුණු දිගටම වීරිය වඩන්න කිව්වා මෙහාමුදුරුව අර හොරාගේ කතා වහලා වීරිය වැඩුව එදාමුන් වහන්සේ අරහත්ඵලේ සාක්ෂාත් කරගත්තා මේක තමයි පින්වතුර මේ භාගතුන් වහන්සේම මෙතන දේශනා කරන්නේ මේ ශාසනයටට එන්නේ මේ නිවන් දක්කි නරබුණු කරගෙන නමුත් අපිතුම සීලිය කියන මේ ගුණය මත එක තාමසස් දෙයක් විදිහයට දැකලා එතර නතර වෙනවා එහෙම නතර වෙලා දැන් මේ භික්‍ෂුවගේ තියෙන අඩු පාඩුවමකක්ද නතර වෙලා නිකං ඉන්නේෙත්නේ තමා පිළිබඳ ආත්මවරණනාවක් කරකර මේ අනිකාව හැල්ලු කරනවා අප සිල්ව මම සිල්වත් නියයි දුසිල්වා. කිලල් වරද කරන භික්ෂුන් වහන්සේලා එවිදිරි හැල්ලු කරනවා. පිකතුරී බුදුරජාන් වහන්සේ මේකට මේ උපමාව දක්වන්නේ මහා සාලයක් වාගෙන අරවගේම එක්තරා පුරුෂයෙක් මේ ගහලඟට යනවා. විශාල අරටුවක්වාගෙන යන්නේ විශාල අරටුවක් තියන මේ ගහලඟට ගිහිල්ලා මේ මනුසමි ගහයේ පොතු පපටික ගහේ පොතුරැගෙන මහා වටින් දෙයක් ලැබුණ වගේ අරගෙන යනවා. ප අපටිකං චෙත්වා ආදාය පක්කන්තෝ සාරන්ති මේ මහා වටිනා දෙයක් අ සාරය ලැබන වගේ සමානව සතුටු වෙමින් මෙ මනු සැරගෙනනව ගහේ පොතු ඒවගේ තමයි නිවන නැමතිමේ මහ අරටුව ලබා ගන්න ආපුමි බිචුව තමන් රකින සීලය උපාදානය කරගෙන එතන නතර වෙනවා කියල කියන්නේ එ සීලියයෙන් සතුටු වෙනවා කියල කියන්නේ හරියට අර ගහේ පොතු වරගෙනයන වගේ වැඩ පොතුර ලොකු වටිනකමක් නෑ වගේ නිවන්දකිනි යන ගමන නිවනත් එක සසඳල බලනකොට සීලේ කියෙලෙ කැනේ හැටදියුණුවක් නෙමි. එකක බරදව තේරුම් කරගන්න පා නිවනත් එක සසඳල බලනකොට සීලය කියලෙ කැනේ ලොකුදියුණුවක්කට ගියපු තැනක් නෙවිී. එක උපමා කරලා තියෙන්නේ නිර්වානය ගහේ අරටුව වගේ සීලය ඒ ගහේ තින පොත්ත වගේ. කලින් උදාහරණ දෙකිව්වි නිර්වාණය ගහේ අරටුව වගේ සීලය ඒ ගහේ තියෙන කොළවයි. තට මේ තැන්වල නතර වෙනවා කියල කියනක ලොකු හානිිය ඒ අර භික්‍ෂුවටත් අර හොරාමවිල අවවාධ කළේ. මේ කාරණාව පින්වතුනීමේ අපි හිත පිළිබඳව නිතරම විමසන්න්න වවන කාරණාව. ො අපි අපි ගැන විමසනම කියන කාරණාව නිතරම පින්හතන මේ ධර්මමාරගේ යනකොට දෙබියුතු කාරණාව. අපේ හිත පිළිබඳව විමසනම කියන කාරණාව අපි අපි හිත පිල්ලිබඳවය හැමමොහොතකමය හිතන්නේ නැත්තං විමසල බලන්න නැත්තං අපි ඒතැනින් ආයමත් පහළට වැටින්න පොළුවවා යා පොතැනමත් රැකගන්න බැරුව ඒ තැනත් අපට පින්වතුනය අහිමි වෙලා යන්න පොළවා දැන් අර්මුණින් තක්කොපු කාරණාවකි කෙනෙක් යම් කිසි අඩුපාඩුවක් ඇතුව ජීවත්වෙනවා තමන්ගලගේ ඒ කියන අඩුපාඩුව නැත්තාම් අපි හරි කැමති අර අඩුපාඩුව තිය මනුස්‍යයට ගරහන්න පනි අපි පිංහවතුන් හිතන්ඩ කෙලවරක් පණවන්න බැබ යාාපමේ සංසාර ගමනි ඔබමා අතින් නොවිච්ච අකුසල කර්මයක් තියෙනවද කියෙල කියන පුළුවන්ද ඔබමා අතින් සංසාරයේ පංහතුනි වෙච්ච අකුසල ප්‍රමාණයන් මෙ පොමණයි කියෙල ගණන් කරලා කියන්න බෑ අකුසල කියන යම් කිසි කොටසක්කට වංකෙච්චෙ ප්‍රම්ප්‍රමාණයක් තියෙනවද ඒ තියෙන පිංවතුනි සෑම අකුසල කරමයක්ම සංසාරය අපි හොඳට කරල තියෙනවා. අපි භාග්‍යතුන් වහන්සේලාටම කොච්චර කරදර කල් ඇත්. අපි උතු මහරහතන් වහන්සල කොච්චරනම් ගාතනය කර ඇද සංසාර. අපි තිසරවවලට කොච්චර විරුද්ධව පින් තුනි වැඩ කල් ඇත්ද. එකතමමි සංසාරය ඇටි අද යම් දියුණුවක් ලබල තියෙන කෙනෙක් සතුටට පත්තින්නවත් උදම් අනන්නවත් එපා මමයි තාම ොහොදයි මේ හොඳ නැහැ කියලා ඒ පිරිස ඉන්න තත්තටත් වඩා ඕනුමටමකට පහලට වැටිච්ච ජීවි ත අපි සංසාෑරයෝඕන තරල්ලබල ඇති. ස වරදක් කරන කෙනෙක් දිහා දැක්කම. හැම මොහොතකම පිහතුනි උපේක්ෂකසිතක් උපදවගන්න. ඒ වරද කරන කෙනාව උපාධහනය කරගන්න යන්න එපා. වරද උපාදහනය කරගන්නත්තපා. වරද කරන කෙනා උපාධානය කරගන්න යන්නත්ත එපා. එතුොට වෙන්නේ තමන් පිළිබඳව සිහිය නැති වෙනවා. එතකුටර ගින්නක් නිවන්න ගිහිල්ලා? හරයට තමන් ඇඟ පුච්චගන්න වගේ වැඩක් කරගන්න. ගින්න නිවනවෙනුවට තමන්ටහානයක් තමයි කරගන්න වරද කරන මනුස්ස්‍යයාගේ වරදිී මිදන්න කටයුතු කරන නැතුව තමන්ටහානයක් තමයි කරගන්න ගො සමහරලාවට දැන් ඒ වරද තව නොයික අයක කියන්න පුළුව එහෙම කියලා අරකෙනාව තවත් හෙලා දකින්න පුළුව එතොට බලන්නකෝ ඒ කෙනට වරදිී මිදන්නවත් පෙන්හොතු නිදක් නෑන අපේ පෙන්වතුන් මෙිනි මේ කාරණාව ජීවිතයේ හිතල පොරුදු කරගන්න මගුණාන්ගේ කෙනෙකුගේ ළඟ යම් වරදක් තියෙනව කියලා ඔබ දැක් කන ඔබට යමෙ කිව්වන ඒම නැත්තම් ඒ වරද කරපු කෙනා ඔබටේදේ කිව්වන පිහතුී හිතන් මේකත් සංසාරයේ තවත් එක දෙයක් විතරයි මේ සංසාරයේ තවත් එක දෙයක් විතරයි එතනද සිහිය උපදව ග්ඩඕන අර වරද කරපු කෙනාව වරදි මුදවගන්න දැන් මේකද සමහර වෙලාවට තියෙන පුළුවන් අපට ඒ කෙනාව යම කියලා එතිරි මුොදවගන බැරි ත්වකන්න පුළුවවා පොද විවිධයගේ විවිධ තරාතිරම් වෙනස් සමහරයට කියන්න බැරිවෙනවා. සමහරයට කිව්වට වැඩක්නෑ එක පිළිගන්නිනේ ඔය වගේ අම්යම් තැන්වල අපි හිරවෙන අවස්ථා තියෙනවා අන්න ඒ වගේ අවස්ථාවකදී අපේ පංවතුන් ඒ පුද්ගලයාාවට අවවාධයක් කරන්නේ බැරි තැනක නංගන්න නී හඳවෙන්න. උපේක්ෂක වෙලා පැත්තකටවෙන්න. මකද භාගතු න්ස කියලා තියෙනනොනෙ හොමත් දැන් සමහර ඉන්නවා වැරදි පෙන්වලු දුනට වැඩක්නේ. එක්කෝ ඒ සාධහරණී කරණය කරනවා වරද කරන කෙනට චෝදනා කරනවා ඒමනැතං ඒ වරද පෙන්වලු දුන්නම ඒකගෙන කතා කරන්නතු විෙනමිරිදීවල්ලතා කරනවා ඒමනැත්ත වර්ද කරපුගෙනාගේ යම්කිසි අඩු පාඩුවක් කල්ලගෙන ඒකිෙනට පෙරලායකින් පහරදිනවා ඒම කරනවා. තිං එවැනි අයට අවවාධදින්නේ නෑ කියීලත් භාගතුනන් දේශනා කල තියෙනවා. කද දුන්නට වැඩක් නෑ එක ඒමනුස තව පව් කරගන්නවා ඒවගේයට අවවාද නොදනක තමයි අප යුතුකම් හැබැයි යම්කිසි කෙනෙක් ඉන්නවනම් අවවාධ දිනවට හරි කැමති ඔහු යටවෙලායින්න තැනින් ඔහු නැගිට්වන්ට කැමති අන්න එවැනි පුද්ගලයන්ට පින්වෝන අවාද කරන්න හැබයි අවවාද කරද්ද පරිස්සෙමි යේදේ කරන්්ඩඕන කොහොමද තමන්ට හානියක් නොවෙනආකාරයට තමන්ගි ගුණ ඉස්මතු කර කර කෙනාගේ ගුණයන් වලට හානි කර කර එහෙම අවවාද කරන්න එපා අවවාද කරනකොට කරුණාව මෛත්‍රය උපදවගන්න මේ පුද්ගලයාව මේ වරදේ මුොදවන්නම තමයි මං මේේදී කරන්නේ අන්න ඒක අපේ ජීවිතය තුළ තියෙන්නොන් දෙයා තැන් සමහර අවස්ථාවංගලදී අපි විධ මිනිසුන්ගේ අඩු පාඩුකං අපි අනුමාන කරනවා දැන් දාහරණ කෙට කෙනෙක් කතා කර නැතිවුණවා මෝන්ට හම්වෙනවා කතා කරන්නේ සහරලාට මනුසේ වෙන සහයකින් ගේයා වෙන්නක් පුළුව එ මනුසට හිතල මග හැරියනෙවේ මග යම්කිසිා අතපසුවීමකින් මග හැරුණ වෙන්න පුළුවන් තිනර මනුස්සේති අනුමාන කරනවා මෙ මනුස්ස්‍යයාමනපෙලා ඇති එමනඇත්තැගේ පුද්ගලෑගේමනො හරි තරාතරමක් පිල්ලිබඳවතින් හිතනවා ඉස්සරනම් මෙහෙමනෑ දැන් මේ මනුස්සෑ මෙම දියුණු වෙලා එන්න නිසාමේ වෙනස් ෙලා තියෙනෙ කලර තමන්ගි හිත තුල වැරදි සිටවිලි ගොඩක් උපදව ගන්නවා. එහෙම අනුමාන කරලා ඊලකට මොකද කරන්නේ වනු චෝදනා කරනවා එකනෙකාට කියනව එකෙනෙකත්ක බයිනවා. ඒක පින්හතුනි තමන්ගේ නිවනටත් තමන්ගේ සංසාරයටත් ලොකු පාඩුව. ඇයි කෞද දන්නේ මනුස්සැගලක ඇත්තටම මෙහිම වරදත් තිබිලතිී නද කියලා. එනිසමේ අනුමානවලදී කවදාවත් එහෙම හැසිරෙන්න්නේ එපා. දඒක අනුමාන කරලා තීනු තීරණවට තිනෙනවා කියනෙක ලොකු හානය ලොකු පාඩුවක්ගේ ක අපිට හමන්ටේ පිල්ිබඳව දැනගන්න ඕනන් ඒක ප්‍රත්්‍යක්ෂයෙන් තහවුරු කරගන්න. ඒ පුද්ල ඇත්තේ කතා කළ තහවුරු කරගන්න. ඊළඟ කාරණාව තමයි යම්කිසි වරදක් වර්ද කරපු ගෙනත්තක සාකච්ඡා කරන්න එක නිකායික සාකච්ඡා කරනවනවෙ වරද කරපු ගෙනත්තක සාකච්ඡා කරලය එක විසඳන්නයන්න. මකද මේ වැරදි පෙන්වල දෙනව කියන කාරණාව මංඟරි එකයි කලින්කමේ දැලිපිහින් කිරි කනවටත් වඩයි තාම භයානක දෙයා. ඇතැන් ඒ කේලංවලටන්න පුළුවන්. දස අකුසල කර්ම පතවලදී. පිියතුරි කවුරුවත් සලකනි නෑනමේ කේලං කියනත් අකුසල කරම පතියක් කියල. ඒලං කියනව කිය එක අකුසල කරම පතියක් ඇටිට දකින්නේන. ඒකත් නිරේටයන පාරා ප්‍රාණගාත කරනොවා වගේ හොරකං කරනෝ වගේ කාමී වරදවා හැසිර නොවගේ බොරු කියනෝ වගේ කේලං කියන පරුස වචන කියන එක හිස්වච්ච කියන එක අකුසල කර්ම පතයා ගොඩක් දිනෙක් එක හිම හි තන්නේන්නේ. ඒේනිසා සමහර හරියට අකුසල් කරම කරගන්න. තිී ඉවැනි අනතුරුවලට පත්වෙන පුළන් මෙවැනි අවස්ථාවකදී. තිය එනිසා තමන්ගේ ගුණ කිසි වෙලාවක පිින්වතුලි උපාදාහන කරගන්නපා. පිිතුර මේ ශාසනයේ මං නිතරම කියන කාරණාවක් තමයි ගුණවත් අය හැම වෙලාවකම උත්සාහ කරන්නේ ගුණේ රැකගන්න. ගුණේ රැකගෙන තමන් පිළිබඳව හැම වෙලාවකම විමසන එක තමයි මේසාසනී බුද්ධශ්්‍රාවකය හැමවෙලාවකම කලේ. තමන්ගේ සීලිය සම්බන්ධයෙන් මේවා තමන්ගේ ප්‍රත්්ති සම්බද්ධයෙන් වේවා, තමන්ගේ දුතාංග සම්බන්ධයෙන් වේවා, තමන්ගේ මාර්ගඵල සම්බන්්ධයෙන් වේවා හැම වෙලාවකම කළේ මේසාාසනී ගුණවත් ක නාපින් ඔතුනි ගුණේරැක ගඩම. නමුත් සමහර වෙලාවට මේක විරුද්ධ පැත්ත සමහරයක ජීවිතවලින් රුදු පුහුණුව වෙන්න පොළවා මම දන් දෙනවා මම දානපති එෙක් කියලා මේලෝකේ හැම දෙනෙක් ප දැනගනිත්වා කියල තන්හාවත් තියෙනවා ඕකට කියන මහිච්චතාවේ කියලා මහිච්චතාවේ කියල කියන්නේ තමන්ගෙළඟ තියෙන ගුණ අනිත් අයත් දැනගනිත්වායි කියන තන්හාව තමන්සෙල් රකිෙනවා මම සීලවන්තෙක් බව අනිත් අයි දැනගනිත්වා කියලා තමන්තුළ තන්හාවත් තියෙනවා තමන් භාවනා කරනවා මම භාවනා කරනව කිය අනිත්තෑ දැනගනිත්වා කියල තන්හාවක් තියෙනවා. තිේ මිනි මේක තමන්ට සංසාරයට ලොකු අනතුරා. තමන්ගේ සසරටමික පින්හවතුනි ලොකු අනතුරා. එනිසා පිහතුන තමන් හැමවෙලාවකම තමන්තුළ යම්කිසි ගුණයක් තියෙනවනං ඒ ගුණය හැමවෙලාවකම බලන්න අ නිධානයක් ලබපුකිෙනෙ එකේ නිධානය සංගවගෙනීන් යම්සේද ඒ විදියට සඟවගෙන ඉන්න දැගේ. පින්වතුන අනි පැත් අපිළංඟ තියෙනවන්නේ අපි වැරදි කරාම අපි සමහර වෙලාවට අපි කියනවද අනිත් තඇත එක මම මේ වගේ වරදක්කරා කියලා. කියන ඇ තිඉන්නවා සමහලට වරදි නිදාාසින්න නමුත් ගොඩක් කලාවට පින්ංවතුන අපි බලන්නේ අපි ළඟ තියන වැරදි පුළුවන්තරන් සංඟවගෙන ඉන්නන නමුත් අපි ළංඟතියන ගුණ අපි ළඟ තියෙන ගුණ අපපි හැම වෙලාවකම කර නිස්මතු කරනවා ප්‍රකට කරනවා. ඒක බුදු හාමුදුරු දේශනා කළේ අනඥාහි ලාබූ පනිසා කියලා එකමින් ලාබසත්කාර උපෝදවන ක්‍රමයා තමන්ගෙළඟතින සිල් මේ මේ සිල් පදරක්කිෙනවා මේ මේ විදිර සිල්වත් කියලා මේ අනිත් අයත් එක තමන් ප්‍රකට වෙන්න කැමැතියි එතකොට පින් උතුන තමන්ගේ නිවනට තමන්ගේ සංසාරයට තමන් ගැන මාර්ගයට ලොකූහානයක් තමන් කරගන්න එක ලාබසත්කාර උපෝද වන මාර්ගයා ැයි ගුණුවත් කියනාා හැමවිලාවකම කරන්නමකදද සැබෑබුද්ධ ශාවකයක් කරන තමන්ගල් අඟතියෙන ගුණ කිසි විට්ක පින්වතන ලෝක අඉදිරේ දැනග නිදතියනන්නේ? බුදුරජන් වහන්සගේ කාලෙ හිටපු භෝෂාවකයෝ පින්වොතන හිමයි. උන්වහන්සේලා මෙහෙම ගුණයක් තිබුණ කියන එකවත් එකටීන ස්වාමීින් වහන්සේලාවත් සමහරවෙලාට දන්නේේ එ හොඳ මුදදාහරණී අංගලිමාලා හාමුදුරු. අංගලිමයාල හාමුදුරු පිරිණනිවන් පෑවම භාගතු වහන්සේ දේශනා කරාම අංගුලි මාල තෙරුන් වහන්සේ පිරිණුවන් පැව කියලා වෙලා විදි භික්ෂුන් වහන්සේලා චෝදනාවක් කරනවටිති මේ තරං දුස්සීලෙක් මේ තරම් පෞකරපු කෙනෙක් කොමද නිවන්දැක්කි කියලා. කොහොමද රහත්වනේ කියලා. එකනේ උන්වහන්සේ පිරිනිවන් පානකම්ම අර භික්ෂුන් වහන්සේලා දැනගේෙනීදල නැහැ අංගලි මහලාහන්තුු රහත්වෙල ඉඳදල තිෙන කියලා. එකනේ ප්‍රත්ජණයන් වහන්සේලා එහම චෝදනාවක් කලි? එතකොට ඒකෙන් තේරෙනව නේද මේ රහතන් වහන්සේගේ ඉරිය වූ රහත් වනාෙර වෙනස්සන්න කියන එක. එකනෙ කොහොමත් බුදුරජාන් වහන්සේගේ කාල වැඩි හිටපු භික්ෂන් වහන්සේලා මනාහික්මීමක් තියෙන්නේ. හැසිරීම ඉන්ද්‍රිය සංවරයි ඉතා මු සස් ඉදිර තිබුණා. එතකොට දැන් පෘතජ්ජාණයන් වහන්සේලාගේ ඉන්දිරි සංවරයයි රහතන් වහන්සේගේ ඉන්ද්‍රිය සංවරය අඇතර වෙනසක් නේ. වෙනසක් තියෙනවා ඒ. දෙක තුළ නමුත් ඒක තවත් කෙනෙකුට පේෙන ප්‍රකට වෙන්නේනේ තවත් කෙනෙකුට ප්‍රකට වෙනිනෑ පිනි මේකට තමයි කියන්නේ අසටෝහෝති අමායාාවී කියලා මේ සටට මායා කියන ලක්ෂණවලින් යුක්ත කෙනාට මේ ශාසනය පින්වතුනි දියුණු වෙන්න බෑ එකන දැන් උදාහරණයක් කැටියට මේ තමන් ගෙතියන වැරදි හඟවන්න එකට තමයි සට කියල කියන්නේ මායා කෙල කෙන නැතිගුණු පෙන්වන කෙනාට සමහරයි කරන තමන්ගේ ළඟත්තෙන වැරදි හගනවා නැතිගුණ පෙන්න්න නහදනවා තියෙන එකක් කර පෙන්න්නන්න. ඒ එක ලොකු හානියක් තමන්ගේ සංසාරට තමන් කරගන්නේ බුදුරජන් වහන්සේගේ කාලෙ ශ්‍රාවක්‍යෝපින් උතුන උන්හන්සේලා මාරපල් ලැබුවමත් උන්වහසලේගේ හැසිරීමම වෙනක් නෑ ඉතින් එහෙම වෙනක් තිබන නම්පිින් උතුන අඳුරගන්න පොලුවන්න්නේ ඇවිදින විදිිය වලදන විදිය කතාබහ කරන විදිිය එක් කෝමික සමාන සංවරයයක් තිබන හැම වික්ෂවක් ළංගම. නමුත් සමහරය මේව හිතතුළ උපදවගන්නවා. දැ සක්මම් භහාවනාව කරද්දිත් සක්මම් භාවනාව තුළත් පිහතුනි ගොඩක් අයගෙලංඟතියන අඩුපාඩුව තමයි දැන් සක්මන් කරන්න කියල කියපු ගමන් කරන්නේ හිතලා අඩියතිීයති ඇවිදින බලනවා. පිහතුන ඒක නෙවේ සක්මම් භාවනාව කියල කියන්න. අපි මේ කාරණ ඉදිී දේශනාවල දිසාකච්චා කරමු ඒකට නෙවේ සක්මම් භාවනාව කියන්නේ.ම පියවෙන් ඇවිදිනේ එක ඒ පියවරවල් පිළිබඳව හිත පිහිටුවන එක හිතින් දකින එක විශේෂසකින් කැන විදර්ශනාවෙන් දකිනෙකට තමයි සක්මං කරනව කියල කියන්. දැන් එක උදාහරණයකින් කියන්න ඔන්න කෙනෙක්කන්නවා. ඔහුට අපි කියනවා ඔහ ඇරි මේසය ොඩ කෝපයක් තියල මේ අර කෝපි මට ගෙනල දෙන්න. මංකර මේ ප්‍රායෝගිකව අපි පිහට කරන පුලං පරික්ෂණයක් මම කිය. ෝපයක් තියෙනවා යම්කිසි දැනක අපි කියෙනා අනර කෝපේ මට ගෙනල දෙන්න දැන් මේ කියෙන නගෙටල් ලැග හිල්ලොනො කෝපේ ගෙනල්ල දෙෙනවා. ට ඇවිධපු ක්‍රමයක් තියෙනවනි ඒ කෝපෙ තිබිච් තැන ඒ ඒ ටිකේම ඒ කෝපේ ගෙනපු මනුස්සැයට කියනකෝ මිනිමේටිකවා සක්මන් කරන්න කියලා. එතකොට අඩිය තියෙනෙ විදිිය වෙනස්. එතුට සක්මං කරනකොට පියවර තබන විදදිිය එකක් . ර කෝපෙ ගෙනියනෙ වෙලාවේ පියවර තපු විදිහ තව එක ක එකඳුර කතනයකින් මගේ පටිකත කරලා බැලුවනක් ඒ ිනිස හොඳදට ලාගන්න පුලන්තමන්ටුනක් ඇත්තටම පින් හතන සක්මං කරනව කියල කියන්නේ අර කෝප්පෙ ගෙනියන් ගේන්න ගියපු වෙලාවෙද පියවර තබපු විදිහත් තියෙනවනි අන්නේ පියවර තබපු විදියට අඩියතියතිය යනඒකට තම සක්මං කරනවා කියලෙන ඒ එක තම යාගේ පියවිී ගමන ඒ කෙනගේ පියවි ගමනයඒ ෝපේ ගෙනයන ගිය පෙලාව ගේපු ගමන.ඉන්නේ ගමන යනකොට පියවර තබනවා ක්‍රම හතරකට. තැ ප්‍රකට වෙනි මුල් අවස්ථාවදී හතරයි පියවරවල් හතරයි තබනවා ඔසවනවා ගෙනියනවා තබනවා තද කරනවා. ඔන්න පියවර හතර තමයි පා දෙකේම මේ ඇවිදිනකොට අපේ වෙන්නේ. තබනවා බර කරනවා ඔසවනවා ගෙනියනවා. තබනවා. තද කරනවා ඔසවනවා ගෙනියෙනවා. ත කොටදැන් ඔන්නඔය හතර පාදිකේමාටක් වෙනවා. තර මෙන්නෙ මේ අටතැන් ඇවිදින ගමන් අර තමන් පියවෙන් කඩේට යන විදිට වැැසිගිලේට යන විදිට ගිය විදින විදියට. එන්නේ ඇවිදිනකොට තමන් සිහියෙන් අර ඒ තබනඉවිලේ වර්තමානයේ දක්තියන එක පිළිබඳව දකිනවා. තබනම කියන එක දකිනවා. නවා කියනෙක දක්කින්නවාක්ක දැන් බනව කියෙනෙක දම පටන්ගන්න යටිපතුලෙ. තින් ඒවිදිට තමයි මේ ඉරයාාපතය පටන්ගන්න ඕන. මිනි මේ ඉරියාපතය පිංහතුන ඔය විදියට දියුණු කරගෙන මේ පාදීන්දලා මුළු ශරීරයේ සෑම ඉරියව්වක්ම ඔන්නඔයිවිදියට සිහියෙන් දකින්න පුළුවන්නා තමන් අතෝ සෝපෝයිදිිය අත ගෙන ච්චවිදිය. පයක් ගත්ත විද්‍යිය කෝප නැවත ගෙනාපු විදිිය. ඔය සෑමි රියව්වක් පිළිබඳවන් පින් තුනි සිහි උපද න්න පුළුවන් ඔ රයාාපත භහාවනාව හරියට වැඩුවම එතම විදර්ශනා කරනවා කියල කියන්නේ. මම කොටසම අමතර කරුණ කැටමිතට එකතු කළේ පින්හතුන ඒකාලෙමි සක්මං භාවනාව කරනවක් කියන්නේ දැන් සක්මන් මළුවෙනම තිබිල තියෙනවා නමුත් භික්‍ෂුන් වහන්සේලා පින්ඩ පාත වඩන ගමන් සක්මන් කරන්නේ කට ඒ සක්මං කරන යන විද්‍යයි පින්්ඩපාතියන විදේ වෙනසක්නේ. උුණහන්සලේ එරියාපත භාවනාව උන්වහන්සල කරනයි. ක්‍රියාව තුලින්ම පවතින ඉරියවතමයි භාවිත්‍යයට ගන්නේ. එතකොට දැන් බාහිර කෙනෙකට තේරෙන නැවෝ, මේ හාමුදුරෝ පින්්ඩපාතිය වඩිනවද මේ හාමුදුරෝ සක්මම් භාවනාව කරනවදගෙන පේන්නේ. ඒනිසා පින්වතුන මේ රහතන් වහන්සේ මේනොරහත් භික්‍ෂුව එළමේ වෙන්කරලා අඳුරගන්න බෑ ඒකනනි පින් වොතන ඒ කාලේ ගොඩක් රහතන් වහසලා අඳුරගන්න බැරි තැනෙක හාමුදුර නමක් ලොක හාමුදුර පොඩිහාමුදුර දෙනමක් න පන්සක ලොක හාමුරුත් එකක පොඩිහාදුර පින්ද පාතිව වන්නන ගම ලොක හාමුදුර රහත් වෙලා පොඩිහාමුදුරුව ප්‍රතක්්ජණන් වහන්සේ නව තින් පොඩිහාමුදුරු ලොකො හාමුදුරුවන්ගේ අහනවා ස්වාමීනී රහතන් වහන්සේ නමක් කොහොම අන්දුරගන්න කියලා. ඒවෙලාවිදී ලොක හාමුදුරුවෝ දින උත්තරයමකක්ද. ආශ්මොත්නක් එක තාම දුස්කර දෙයක්. එක කොච්චර දුස්කර දෙ කියළ කියන්න ආශ්මතන රහතන් වහන්සේ නමක් එක එකට පින්ඩ පාති වැඩියාත් මේ රහතන් වහන්සේ කියලා දුරගන්න බැකිීවා. දැන් තමන් වහන්සේ ගැන තමයි කිරුවේ හැබැයි අර පොඩිහාමුදුරන්ට තේරුණේ නෑනේ දින උත්තරෙෙන් ම ොකහමුදුර රහත් වෙලා කියලා අන්නනෝක තමයි පින් ොත්තන මේ වාසනී තියෙන වෙනස. අපි මේ ශාසනයේ දැකල තියෙන්නේ විකෘති ක්‍රමයකට අපි රහතන් වහන්සේ දිහා දැකල තියෙන්නේ ඒ මර විකෘති ක්‍රමයකට තම අපි හිත ඇදිල තියෙන්නේ. නමුත් පිවතන මේ ශාසනයේ ඒ හිතනවට වඩා හරි වෙනස්. අපේ ජීවිතය තුල මේ ගුණධරම හැම වෙලාවකම දියුණුවවෙන්න ඕනෑ. මල්ලඟ මෙහෙම ගුණයක් තියෙනවක එක දැනගන්නෙත් මම විතරයි තමන් විතරයි. මොකද මගේ ගුණය තවත් කෙනෙකුට දැනගත්තා කියලා එකගලොකු ප්‍රයෝජනයක්නේ. එක තමන්ට හානියක් වෙනෝ මිසාක් තමන්ටයකින් ලාභයක් වෙදිනේ. තව කෙනෙකුට යම නුග්‍රහයක් වෙන වෙන්න පුළුවන් ඉතිං ඒෙනගේ හිතේ තමන් පිළිබඳ පැහැදිීමක් ඇතිවෙන එක. නමුත්ඒක තමන්ටලොකු බාධාව. ඒනිසා ගුණමත් අය ඒ කාලමකද කළ තියෙන්නේ නිධානයක් රකිනෝ වගේ තමන්ගේ ගුණේ හැම වෙලාවකම රැකගෙනින්දල තියදමා. සීලියය වෙන්න පුළුවන්. ්‍යාන වෙන්න පුළුවන් යම් අභිඥ්ඥාවක් වෙන්න පුළුවන්, දුතාංග වෙන්න පුළුවන්. එමන ත මාර්ගපලයක් වෙන්න පුළුවන් මෙ ප්‍රකට කල්ලනේ. හැම වෙලාවකම බලන්නේ තමන්ගේ ඒ ගුණ දරම රැකගන්න. ගුණදරමවට හානියක් නොවෙෙන රැකගන්න. සම තමන් පිළිබඳව එහෙම ආත්ම වරණනාවකට එනකොට එතිනිින් යහපැත්තට ඒ නාට දියුණවෙන්න බැරි වෙනවා. නමුත් පිනතුනි අදකාලෙ දැන් සහරලාට අපි දකි නොමේ සීලිය සම්බන්ධින්. කාරණනා විශ්මතු වෙච්ච නි සම එකක් කියන්නේ දැන් අපි බලන්න ඕනැමි අපි ළඟතියෙන ඇත්තරම මේ සීලියත් හරියට දියුණු වෙච සීලියයක්ද කියලා. ම කතා කරන භික්ෂුව එහම භික්‍ෂුවක් ඉතා මුහොදර සිල්ලකින භික්ෂ ගනතා කරන්න. හම තදකාල සමහර වෙලාවට තමන් පිළිබඳවම පින්හතින් ලොකු මාන්‍යක ටනවා හැබ සමහරට හරියට සිෙල්ර කලත් නෙේ සහට පැවිසි අතර සිල්ලකින්නන්නේෙත්න්නේ සහරට මාසකටක දවසයි සිල් රකත් සිල්ලකින්නේ එකත් අරදුපෝසත සීල්ලයා සමහට පැවිසි අතර සිල්රකිෙන එකත් එක දවසය මාසකටම කරන්නේ දැන් හැම වෙලාවකම දකින්නේ තමන් එහෙම උසස් දෙයක් කරලා මමනං ඉතාම හොදයි අනිත් පිරිස පහත් කියරන්නේ. නමු මේ අපි හැම වෙලාවකම අපේ ජීවිතිය සංසාධනය කරලා බලන්න වන කාතති එකද මහ රහතන් වහන්සේලාත් රහතන් වහන්සේලා එක්ක තමයි අපිව හැමවිලාවකම සසඳල බලන්න ඕන උන්වහන්සේලාත එක්ක දැන්වන් කොච්චර දියුණු වෙලා තියනවද කියලා ඇතන් අපිට වඩා පහල පිරිසක්කෙ අපි සංසන්ධනය කරලා බලනෙක එකලෙකු ප්‍රියෝජිනයක්න මොදකින් වෙන්නේ තමන්ට ලොකුහානියක් මොකද තමන් තාමු සස්තැනකින්නව කියල මාන්‍යකටනවා එතිනින් යහා පැට දියුණුවවෙෙන වැෑයම් කරන්නේ අර ගහහි පොතු ටිකාරගෙන යනවා ගහහි අරුටු ලැබුණු වගේ සතුටු වෙලා යන වගේ තා මුසස් තැනකට යන්න තියෙන කාරණාව නතර කරගන්න අර පොඩි තැනක් ලබල එකින් සතුටු වෙලා. එන්සා පංවතුන තමන්තුල එෙම හිතන්න පැහැම ලාවකම බලන්නන තමන්ගේ රකින සීලයේ අඩු පාඩුකන්තියනවද බලන්න. එකිනිකායික්ක සසුදල බලන්න එතු තමන්ගේ ජීවිත. රකින සීලයේේ අඩු පාඩුකන්තියනවද කියල බලන්න. තැන් භාගතුන් වහන්සේ. සිිල්පද රකිද්දී භාගතු වහන්සේ කියලා තියෙන කොහොමද මේ ඉතාම කුඩා වරදක් පවා ලොකු වරදක් ලෙස දැකලා නිවැරදි කරගන්න කියලා ඒ මට්ටමට පින්වතුන සිල්වත් පෙන්න තමයි අවශ්‍යතාාව තියන්නේ ඒ භාගතු වහන්සේ දේශනා කරනවා දැ මේ කාරණාව අටකතායි පැහැදිලි කල්ලත් තියෙනවා ගණන් ක්‍රමයක් තියෙනවා මේ කත්තාම වැදගත් නිසා මට හිතනේ එකත් තර කර ගන ොළුවන්නන් ගොඩක් වටිනව කියලා ඒ කාරණාවදී පින්වතුනී මිනි මිහිම විස්තර කරලා තියෙනවම එකදී දැන් පරමානු තිස්හයක් එක අනුවයි අනු තිස්හයක් තච්චාර එකයි තච්චාරි තිස්හයක් රතරේනු එකයි රතරේනු තිස්හයක් ලික්කා එකයි ඒයන්නේ ලිහෙඩියකුගේ හිස ප්‍රමාණයක් ලික්කා කියල කියන්නේ තොකොට රතරේනු තිස්සයක් ලෙහෙන්ඩියකු හිස ප්‍රමාණයක තරම් විශාලායි ඒ ලෙහිෙන්ඩි හිසවල් හතක් වගේ එක ලෙක්කා හත් හදදෙනෙකුගේ ප්‍රමාණයක් ඌකා එකයි එකන උකුණෙකුගේ ප්‍රමාණයක් උකුණෝ හදදෙනෙකුගේ ප්‍රමාණය ධ්ඥමාස එකන වීයට එක ප්‍රමාණයක් උකුණු හදදෙනෙකුගේ ප්‍රමාණයක් තමයි වීයටකට තියෙන්නේ එවැනි වීයට හතක් අංගුලි එකයි එකන අංගලක ප්‍රමාණයක් තමයි ඒ වගේ වීයට හතක් එවැනි අගල් දොළහක් වියතයි, එවැනි වියත් දෙකක් රියනයි. එවැනි රියන් හතක් යෂ්ටියයි, යෂ්ටි විස්සක් උසඹයයි උසඹ අසූුවක් ගෞ්වයි ගෞ් හතරක් යුදුනයි. කියලවැ මෙම ගණංක්‍රමයක් තියෙනවා. තුොළ දැම යොදුනත් එක ගත්තමටට කියන පින්වත්නි මේ පරමාණු කියල ප්‍රමාණයක්. බුදුහාමුදුරුව දේශනා කරනවා, තේන යෝජනේන අට්ට සට්ටි යෝජන සත සහස්සුබ බේදු. සිනේරු පබ්බතරාජා. එකන්නේ එවැනි යොදුන් අසූහතරදාහක් විශාලයි සිනේරු පර්වතය. යොදුනක් කියන ප්‍රමාණය අපි දැනගත්තන ගෞහතරක් යොදනයි කියලා එවැනි යොදුම් අසූහතරදාහක් විශාලයි මහාමේරු පරවතය. බුදු හාමුදුරුව දේශනා කරනවා යෝ බික්කු අනුමත්තං වජ්ජං අට්ට සට්ටි යෝජන සත සහ සුබ්බේදෝ සිනේරු පබ්බත සදිසං කත්වා දට්ටුම් සක්කෝති ඔන්න පංහතුර මේ ශාසනයෙහි යමික් සීලවන්තැයි කියල කියන්න පුළන් මෙනි මේ ප්‍රමාණයට හිතන කෙනාට කොයි ප්‍රමාණයටද අර අනුමාත්‍ර වරද අනුව කියන එක ප්‍රමාණය අපි දැනගත්තනේ පරමානු තිස්සයක් කියලැන්නේ එක අනුවයි අනු තිස්සයක් කියල කැනෙ තච්චාරය එකයි තච්චාරිය තිස්සයක් කියලැන රතරේනුව එකයි රතරයනු තිස්සයක් කියල කැන ලික්කායිකයි එකන ලිහිෙඩියකුගේ හිස ප්‍රමාණයක් තමයි රතරයනු තිස්සයක් කියල කියන්නේ. ද පරමානුව කියන අනු කියන කාරණාවිදී බුදුහාමුදුර දේශනා කරමි අනුවක් තරම් ඉතාම සුළු වරද. අනුමාත්‍ර වරදක තරම් ඉතාම සුළු වරදක් මේ භික්‍ෂුව දකි ඕනු කොහොමද මේ යොදුන් අසූහතරදාහක් විශාල මහාමේරු පරවතය වගේ. අන්න එහෙම යමෙක් සීලවන්තවනෝත්. අන්නේ සීලවන්ත භික්ෂුව මේ ශාසනයෙහි හරියට සිල් රකින භික්ෂුවක් බවට පත්තිනම කියලා තමයි භාගතුන් වහන්සේ අපට උප දෙස්දීල තියදී. එතකොට පංවතුන තම තමන් පිළිබඳවම මිනිහිකර කර බලන්න අඩුගානිමි තමන් ඉන්න තැනත් තමන් යම්කිසි ආත්මවර්ණනාවත් තියෙනවනන් තමන් ඉන්න තැන පිළිබඳව ඉන්න තැනත් පරීක්ෂා කරල බලන්න අඩුගානෙමි තමංගෙ සීලේ මේ මට්ටමටත් දියුණු වෙලාතියෙන සීලයද්ද කියල හිතන්න. එහෙම නැතුව පින් ඔතුන අඩුගානෙ මම සිල්වත් කියලවත් තුදම්මනන් නිපා. එක සිවුවන පිරිසෙන මදාලයි. ඒ මට්ටමට සිල්වත්තුනොත් තමයි මම සිල්වත් කියල කියන පුළුව. අනුමාත්‍ර වරදිෙහි පවා බයදක්කින මහාමේරු පරවතය වගේ විශාල වරදක් ලෙස දකින භික්ෂුවට තමයි. ඒ උපාසකයට තමයි උපාසිකාවට තමයි මේ ශාසන මේ සීලය හරියටම සම්පූර්ණ කරාකිෙන වචිනි කියන්න පුළුවන්. අනුමත්තේසු ව්ජේසු බයදස්සා ව. නැතම මේ කාරණා මෙතන කිව්වේ. සමහරයි තමන්ගේ සීලේ පිල්ලි බඳබත් උදම්මනන්නේ මේ ලොකු ප්‍රමාණිකට සීලයෙන් දියුණු වෙලා නෙවෙේ ඉතාම අල්ප ප්‍රමාණිකට උනුහර තමන්ගෙලගේ එකක් තියෙනව හොඳද ගත්ති ගොුණයා දෙකක් තියෙන වන්නේ වගේ දියවල්ලලින් තමයි මෙහෙම අදහස් වලට එන්නේ තමන්ගේ තාම සීලවත් කෙලෙ නෙහෙමයි. ඉතිං ඒ දෙවුණුවක් නෙවෙේ සමහරයි පින්හතුන දැන් කුඩා කුඩා දේවල් පවා ච්චර සලකන්නේන. සමහර ඉන්නවා මම හොන්ඩයි කියල කියනවා. මම පව්කරන්නේ නෑ කියල කියනවා. සමහරයි කියනවා මම ඇති අපි පවුකරණ තිනිසායිතින් අපිට අමුතුති ලොකු පිින්කං කරන නෙ ැක හිම තනාවත් යෙනවා. තමි පවු්කරන්නේ නෑ කියල කියන්නේ ප්‍රාණගාතයේ මට්ටමින් ගත්තව තින් ප්‍රාණගාතිී බල්ලු මරණන්නිනේ, පූසු මරන්නේිනේ හරක් මරන්නේිනේ ලුව මරන්නේිනේ. තමි ප්‍රාණගාතින් වෙළෙකිලා කෙලෙකෙන් උන්නවනු කරනමට. එතං හොයලි බැලුවොත් සමහලට මදුරුවූ මරණවා. කැරපොත්තු මරණවා. ගෙදල්ට සරපික් කාවෝත් මරණවා. හෙම මරණවා. අර ප්‍රමාණියට තමයි කරණිනය කලිකයන්. හොරකංකරණනේ කෙලෙකැනි බැංකුවක් මං කොල්ල කණ්ින ඒගට ගහිල්ලමන් කොල්ල න්නන හෙමනේ හැබයිතිං ව්‍යාපාර කරනකොට හොර වැඩ කරනවා. සමහට තමන් වැඩ කරන ආයතනින් දෙවල් හොරකන් කරනවා.ඒවති ලොකු හොරකන්නෙ වේ සමහට හාක්්ෂි් කොලයක් පෑනක් එමනැත්තං යායතනේ තියෙන නීතිරීතිවලට පිටිං ගිහිල්ලා යම් යම් දෙවල් කරගන්නවා ගනුදිනු අරගෙන වැඩ කරලා දෙනවා. තියොත් හොරක ඒවා. ඉතන්න එ පම සුළු හොරකන් කියලා විපාකය බරපතලයි වගේ වදී රාජායතනයක ව ගත්ොත් අත්තිශීමම බරපතලයි වගේවල්ලදී තමන්ගේ වෘතිය හරියට කරන හැ කිය නැත් පින් ඔත්න හොරමක් තමයි ඇයි ඒආයතනනි පඩිග වන්නේ වෘර්තිය හරියට කරනවටන තොට ඒ ආයතන ඒ කෙන හරියට වෘතිය කරන්න නැත්තං ඉති අර පඩිය හ සම්පර්ණය බාගන්නවනේ මම මගේ බෘර්ති මිනිමී ප්‍රමාණි කරේ නෑ එනිසා සමට මින්නිම ප්‍රමාණිටි විතරක් ගි වන්න කිළි කියන්නේන්නේෙ පිදිනෙකොට පඩිය දෙන්නේ ඔහුගෙන් අපේක්ෂා කරන කාර භාර යාඇත්තනින් ඉටුනා කළි හිතාගෙන නමුත් ඔහු එක ඉටු කරල නැත්තං ඔහු ගන්න වැටුපත් හොරකම වෙනවා තින් මම කියනෙද සමහරයි හිතනවනම් මම පව්කරන නෑ කියලා හරියට විමසල බැලුවොත් හරියට පව්ව වෙනවා ඒ ඒ පොඩ්ඩි වරද පවා මහාමේුරු පරවතිය වගේ දකින්න ඕන මේ ශාසන දියුණු වෙච්ච කෙනා. දැ ඔය අපේ ධර්මී දම්ම පදි මුහු ලස්සන ගාථාවක් තියනවා කුසෝ යථ දුග්ගහිතෝ හත්ත මේවානු කන්තති කියල මිගාථාව. මිගාථ වාගතනාස දේශනා කරන්නේ එක්තරා ක්ෂුන් වහන්සේ නමක් ගැතින් මේ තන කොළ ගහක කොලයක් හැඩිෙනවා. ඉති සාමන්‍යෙන් ඒක විනි ශික්ෂාපදයක යම්කිසි වරදක් කෙටිරි දක්ුල තියෙනවා දැ මේ වරද පි නිදහස් වෙන්න නැවත ඒක සිල්පදයාලුත් කරගන්න ලොකො හාමුදුරන්ට වෙලා කියනවා සාමිනිි මගේ ඇති මෙම වරදක්වුණා මට දැ මේ වරද නිවැරදි කරගන්න ඕන. හො ඒවා. පන්ඥප්තිවජ්‍යනය භාගතනස පනෝපයව නිසා දෙ එව නිවැරදි කර ගන්න පුළුවන්. නැනිති ආයමත් නිවැරදි කරගන්න ඇවත දේසාගන්න එනවා. තේවිලාවිදි අර ලොකු හාමුදුරුවෝ මේ පොඩි හාමුදුරුවන්ට ඒ බල්ල කියනව ඉතින් ආශ් මුතුය ඔකොමකක්ද ඕක මේ මහ ලොකු වරදක් හැටිටි දකින්න එපා කියල දැන් ලොකොහාමුදුරුවෝ වාඩිවෙල හිටි පුතැන අද දෙකට තනකොළ මිට දෙකක් එකට කඩල පෙන්නවා ඌමොකක්ද මේ ආශමතුනි වත් ලොකුරද චර හිතන්නපා කියලාරයි ඒ ක්‍රියාව ඒ වෙලාවෙම සැහැල්ලු දෙයක් ැටියට අර භික්‍ෂුවට පෙන්වල දුන්න. බුදුරජාණන් වහන්සේ ළඟට මේ ප්‍රශ්නය ගියාම භාගතුන් වහන්සේ ඒ වෙලා විදර භික්ෂූන් වහන්සට කියනවා මේ ගාථාවයින් කොසෝ යථා දුග්ගහිතෝ හත්ත මේවානු කන්තති. තනකොළගහේ කොළය වැරදිටල්ල ලැද්ද ත කැපෙනවා හත්ත මේවානු කන්තති. සාම්ඥන් දුප්පරා මට්ටන් නිරයායූප කඩ්ඩති. එවගේ තමමි ශ්‍රමණ භහාවේ වැරදිට පාවිච්චිකලොත් නිරයට යනවා. එ භාගතුන් වහන්සේ. නිරේට යනව කියන වචන ප්‍රකාශ කරේ මොනවර්ද කලද තනකොල්ල ගහහි කොලයක් ඇඩුව කියන වරදට. යංකංචි සිතිලංකම්මං සංකිලිට්ටංච යං වතන් සැහැල්ලු කරලා නොසැලකිල්ලෙන් කරන යම්කිසි කර්මයක් තියෙනවන. සමහර සිල්පදතියනව ගණන්ගන්න ඇච්චර. දැං කියීන සමට වි කාලය අනුභව කර නැතු ඉන්න පුළුවන්. සමහරට හිම කියවා මුදල් පරිහරණය කරන නැතු ඉන්න පුළුවන්ද. මේ කාල කොහොමදුවක් කරන්නේ මේ විදිට සමහර වෙලාවටර සිල්පද සැහැල්ලු කරනවා. දැ මෙකෙද හිතන්න තියනෙ පින්වතුනී යම්කිසි සීලියක් සැහැල්ලු කරන එකයි මම මේ වගේ වරදක් කියලා තමන්ගේ වරතට නිගහ කරගන්නවා කියන එක දිකා . සමහරලාට සමහර කෙනෙකොට පින්හතන තියෙන පුළුවන් යම් කිසි අපහසුකංසිල් පදරක්කිනෙ ගියාම. හැබැයි ඒක සාධහාරණය කරණය කරන්න යෑම අතිශේම භයනකයි මනිමේ භාගුත වන්ේ දේශනා කරනය වෙතන. එක සැහැල්ලු කරනවා. ඌවක් මොකද ඔච්චර හිතන් නඕන දේවල් නෙවෙයි ඔච්චර හිතන්න එපාව්වා ගැන කියලා එක සැහැල්ලු කරනවා. එතකොට අර, භාග්‍යතුන් වහන්සිගේ අනුශසනාවට ඒ එකෙන විරුද්ධ වෙන්නේ. දැන් කෙනෙක්කඉන්න අපි හිතමකෝදැන් උදාහරණයකට භික්ෂුන් වහසනක් කිය හිතමමුකු. මගේ අතින් මෙහෙම වරදක් වෙනවා. නොවතක වැරදී කියලා තමන් පිළි අරගෙන ඉන්නවන එතකොට හානය කරගෙන තමන්ට විතරයි. දැන් සැහල්ලු කරන්න ගාම් පිනුම් කද. යංකිංචි සිති ලංකාම්මක් යම්කිස මේ ක්‍රියාවක් සහැල්ලු කරන්න ගියාම පෙන්න්නෙමු කද. වකිෙනෙකුටත් ඒ වරද කරන්න යම්කිසි උදව්වක් වෙනවා. ඒ වරද කරන්න යම්කිසි උදව්වක් වෙනවා එකෙනාට මිනි මේක හොඳින් තේරුම් කරගන්න. තමන්ට පෞද්ගලිකවක් කරගන්න හානියයි තවකිනෙ කියොමු කරවනව කියන එකයි පින් උතුන දෙක්. එනිසයි ඒ තැනට පත්තිෙන් එපා දෙැක වෙන්නෙමකද සංකිලිට්ටන්ච යංවතං තින් එහෙම කරනකොට මේ හරියට පිරිසිදුව රැකින්නේ. තින් සංකස්සරං බ්‍රහ්ම චරිියංක නතං හෝති මහත් පලන් ති සැකසේ සිහිකල යුතු බ්‍රහ්මචරියාවක් තියෙනවද මාගේ බ්‍රහ්මචාරියාව මෙතනදි බිදුන මෙතනදි බිදුුණද කියර එහෙම හිත හිත සැකයක් ඇතිකරගෙන ඉන්නකොට බ්‍රහ්මචරියාව රැකීම මහත්ඵල වෙන්නේනෑ කයිරාච්චේ කයිරාතයන දල්හමනං පරක්කමි සබහගතුන්සේ උපදෙසක් දෙනවා දැඩි පරාක්‍රමයකින් සිල්රක ඕන කියලා දැඩි පරාක්‍රමයකින් සෙල්රකිින් ඕන ති මෙතරදි මේ කාර්ණවිදි පින් තනි පෙන්වල දුන්නේ භාගතුන් වහන්සේ තමන්ගේ සීලය සැහැල්ලු නොකර මේ අනුමාත්‍ර වරද පවා මහාමේරු පරවතිය වගේ දැකලා මගේ අතින් මෙිහෙම වරදකුණා ඒක මගේ සංසාරයට විශාල හානියක් නැවත මගේ අතින් මේ වරද නොවෙන තැනට මම මේක නිවැරදි කරගන්නවා කියල පින්හතුනි අන්න එහෙමෝ නන්දුවෙනකොට ඒකනාටකල්ලො කූ දියුණුවක් ලබන්න පොළවා. තිංගන්නේ කාරණාවල් නෝඩිං විමසන්ඩ ති මේ දේශනාවවිදීමං විශේෂම අප පංවතු අවධහරණය කරන්න ඕනකමක් ඇතිවුණේ මෙසිල් රකිනකොට හැමවෙලාවකම පොළුවන් තරම් උපරිම මට්ටමට නිවැදි කරගන්න හැමවිස් තිස්සය මුත් සහ ගණඩ එක නැවත නැවත වරද නොවෙන තත්ත්වයට පත්කරගන්න සිල්පද රැකිෙනමකද බුදු හාමුදුරන් කාලෙවුණ සමහල්ලාට පන්සිිල් සමාදන්ගලාති එක වතාවයි. එකන් කැඩින් නැතිවෙන්න රැකගෙන තියෙනවා. අද ගොඩක් කලාට වෙලා තියෙන්නේ උදේත් පන්සිිල් ගන්නවා දවළුත් පන්සිල් ගන්නවා රෑත් පන්සිිල් ගන්නවා ට දවසට පත්සා අද වතාවක්තර පන්සිල් ගන්නවා. තොට පන්සිල්වල තින බර ගොඩක් අයගළඟ නැතිවෙලා තියෙනවා. නමුත් සිල් සමාධං වුනාම චේතනාවක්තියෙන් ඕොන මමසිල් රැකිදව කියලා උත්සාහගන්න ඕන එක සිල්පදදයක්වත් කඩන්න නැතුව දිගට මේ කරැක්කගෙන යන්න. ඉතින් හැබැයි එතන නතරවෙන්නේපා මයි තාම සිල්වත් කියලා. දැ මේ කතා කරන භික්ෂුවර අනුමාතර වරදිහි පවා බයිදකිෙන භික්ෂුව. නමුත් එතන නතර වෙන්නේ පා මම ඉතාම හොඳ කියෙනෙ කියලා. දෙ පස්සරහට බලමු භාගතු වහන්සේ තවත් ඉස්සරහට කොයි විදියට ද මේකෙදමි කරුණ පැහැදිලෙක් කල තියෙනෙ එකළමුකද. සිල් භාගතු වහන්සේ නිවනත් එක්ක සසඳලා සිල් සමාන කරල තියෙනෙ කොහොමද හරියට ගහයි අරටුව ගහෙක් කඳ නිවන නං සිල් කියලක කියන්නේ ඒ නිවනේ. පොතුගේ ඒ ගහේ පොතුවගේ තමයි සීලේ කෙල කියන්නේ තිනඒ කාරණාව මේක දෙභාගත වන්සේ තාම හොඳින් දේශනා කරලා තියෙනවා කාලේ නිවාට පත්වෙලා තිබෙනණේ අපි දේශනාව නිමාවට පත් කරනවා එමන අපි අදදවස මේ රැස් කර ගත්තු පිංවලින් අද මේ දේශනාව ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසක ටහන්න ලැබුණ අපි දායික අත්‍යය දරන පින්හතුන් නිසා තිගේ පිහතු විශාල කුසලයක් රැස් කරගන්නේ ධර්මදානයක තිනෙ බටිනකම එයයි මොකද අපි නිතරම සහිපත් කරන වගේ නිත්නාිකා දේශනාවල් අති විශාල ශ්‍රාවක පිරිසක් අහනවා අපි පෞද්ගලික වදදකිනවා සමහරලාට බාහිව දේශනාවනට වැඩම කරාම ඒ හැම්ම දේශනාවකදම් වගේ කීපදන කරරි අපට මොනගහෙනවන් නිත්නාලිකාව බනහන තින් ඒනිසාමන් විශ්වාස කරන්න එක ඇති විශාල පිරිසක් මේ දේශනාවහනව කියන එක එනි පිරිසට ධර්මශවනය කරන් ටිඩක්ල බලදීලා හෙදායකත්ේ දර්නව කියනකත් ඒදායක පින්වතුන්ට මහපිනා. තිං ඒ පි අද අපි පිංවතුන් ටැස්කර ගන්නවා බණ්ඩාරවෙල ධර්මපාලමාවත අංක විසිික නිවසේ පදදිංච සෝමා පෙරර මවතුමිය පුතුන් දෙපල සහ පෞලපින් අන්ත පිරිස තේපිින් වඋතු බලාපොරොත්තින මීට වසර දෙකට පෙරමිය ද හ පේල්. සිතුන්වන දින වසර හැත්තෑ හයකායි වලදාමිය පරලෝගපු පංචිබණ්ඩා අමරකෝන් ආද්‍රණිය ස්වාමි පුතුනුවන්ට පියානන්ට පින් අනමෝදන් කරනවා. එතුමාගේ භවගාමී ජීවිතය සුවපත් පේවා. එවගේම නමිමිය පරලෝගියපු, සියලමගේ ඥාතින් මේ පින් අනුමෝදන් වේවා කියලා අපපින් අනමෝදන් කරනවා. එවගේම සුජීවත්ව සිටින සෝමාපේදාාමවතුමිය ඇතුළ පුතුන් දෙපද දෙනා ප්‍රධාන පෞුලේ හැමදිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවේ ලැබේවා. ඕුගේ සීලු ලාපොරතුව අපික්ෂා මුදුන් පත්වේවා දරුවන් දෙපළගේත් අනාගත ජීවිති යහපත්වේවා සුවපත්පේවා ඒ හැම දෙනාටවත් ඔබා පැහැම දෙනාටමත් කෙටිම කාලයකින් පහසුමාකාරෙන් සුකසාහගත ප්‍රතිපදවිං. උතුම් චතුරාර සත්‍ය ධර්මයාව බෝධ කරගන්නට මීපින පාරමිතාවක්ම වේවායි. සාධූ සාධෝ සාධෝ කියාපී ප්‍රාර්ථනා කරගමු. ආකාසටහා චබුම්මටහා දේවානාගාම හිද්දිිකා පුഞන්තඟනුමෝதிත්වා චිරන්රකන්තු සම්මා සම්බුද්ධ සාසනං, චිරන්රකන්තු සම්මා සබුද්ධ දේශනං චිරන්රකන්තු සම්මා සම්බුද්ධ සාාවකං.